සුබ දවසක් කෝල් හැමෝටම මම ඔන වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ගැම් ගැනීමට බලාපොරොත්තු වෙන ඉන්න ඔයාලට හොඳ ගර්භණී වෙලා කියලා දැනගන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඕසප් චක්‍රයක් එක්ක ඕසප් චක්‍රය තුළ බලාපොරොත්තුවක් ඇතිවෙනවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ ගැම් ගැන ඇති බව හඟවන මුල්ම ලක්ෂණ. ඒ කියන්නේ ඩිම්බ මෝචනයේ දිනක් දින දෙකක් කියන්නේ DPO කියලා day past ovulation කියන. ඉතින් මේ දින සතියක් සත් දෙකක කාලයක් තියෙනවා. ඉතින් මේ කාලය තුළ ඔබ ඩිම්බ මෝචනයේ සත් දෙකක කාලය තුළ ඉක්මනටම දින දෙකක් දින පහක් අතර කාලය තුළ ඇතිවන ලක්ෂණ මොනවද කියලා තමයි මම අද කියන්න යන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි දැන් යමු වීඩියෝ එකට. ඩිම්බ පිටවීමෙන් පසු ඔබේ ශුක්‍රාණුවක් සමග ඩිම්බේ සංසේචනය වූවොත් එය ගර්භාෂයේ දෙසට ගමන් කිරීම පටන් ගන්නවා. ඉතින් මෙහිදී මේ සංසේචනය වූ ඩිම්බය ගර්භාෂයේ ශ්ලේෂ්මලවලට සම්බන්ධ වීමට දින පහක් දක්වා කාලයක්. ඒ කියන්නේ ඩිම්බ පිටවී දිනේ සිට පස්වන දිනේ දක්වා, ඒ කියන්නේ day past ovulation පස්වන දිනේ දක්වා කාලයක් ගතවන්නට පුළුවන්. ඉතින් මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. උපරිම දින 8ක් දක්වා කාලයක් තුළ මෙය ගර්භාෂයේ තැන්පත් වීම සිදු වෙනවා. ඉතින් මෙහිදී ඩිම්බ පිටවීමෙන් දින කිහිපයකට පසු, කියන්නේ උපරිම දින 5ක් කාලය තුළ ඔබට මේ තැන්පත් කරනකොට ගර්භාෂය තුළ මේ සංසේචනය වූ ඩිම්බය, ඉතින් මෙය යුක්තාණු තැන්පත් කරනකොට ඔබට උදර වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් කැක්කුම උදරයේ පහළ කොටසේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්, යටිබඩ හෝ කොන්ද ප්‍රදේශයේ. ඉතින් ඒ වගේම මේ කාලය තුළ ලූටිය ලවදිය ලෙස හඳුන්වනවා. ඉතින් මෙහිදී ඔබේ ශරීරයේ ප්‍රොජෙස්ටරෝන් මට්ටම ඉහළ වෙනවා. ඉතින් එවිට ඔබට නිදිමත ගතිය වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඔබ ගර්භණී වෙලා කියලා දැනගන්න පුළුවන් පළමු ලක්ෂණයක් විදිහට නිදිමත ගතිය වැඩිවීම. ඉතින් ප්‍රොජෙස්ටරෝන් මට්ටම ඉහළ යාම නිසා තමයි මේ ඇතිවන්නේ. ඉතින් මේ ලක්ෂණය තියෙනවා නම් ඔබ ගර්භණී කියලා ඔබට පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ඩිම්බ පිටවීමෙන් දින 8කට පසු, කියන්නේ ඊළඟ ඔසප් දිනයට ප්‍රථම අපිට දැනගන්න පුළුවන්, කියන්නේ ඩිම්බ පිටවු දිනේ සිට දින 8ක් ගියාට පස්සේ ඔබට HCG පරීක්ෂණයක් කරන්න පුළුවන්. ඉතින් පළවෙනිම ඔබ මුත්‍රා පරීක්ෂණයක් කරලා ඔබට තහවුරු කරගන්න පුළුවන්. වඩාත්ම සාර්ථක වන්නේ HCG රුධිර පරීක්ෂාවක් සිදු කිරීමෙන් ඔබට පුළුවන් ඔබගේ ගර්භණී පරීක්ෂණයේ ධන ප්‍රතිඵලයක් ලබා ගන්නට ඔබට පුළුවන්. ඒ වගේම ඔබගේ සංසේචනයේ ඩිම්බය සයිගෝට් එකක් කියලා හඳුන්වනවා. ඉතින් ගර්භාෂයේ දෙසට හිමින් ගමන් කරනවා. ඉතින් මේ සයිගෝට් එකේ සෛල සෑම පෑ 15කට වරක්ම බෙදීමකට ලක්වනවා. ඉතින් මේ හිමින් දින 5ක් වගේ කාලයක් තුළ ඉක්මනින්ම ගර්භාෂය තුළ තැන්පත් කිරීම සිදු වෙනවා. ඉතින් ඒ වගේම මෙහිදී තමයි ඔබගේ ශරීරයේ HCG හෝමෝනය නිදහස් කරන්නේ. ඉතින් ඒ විදිහ තමයි අපිට පරීක්ෂණයේ දින 8ක් වගේ යනකොට ඔබට මේ ඔබගේ පරීක්ෂණය සිදු කරලා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම වෙනත් ලක්ෂණ විදිහට ඔබගේ ශරීරයේ ප්‍රධානම ලක්ෂණේ හෝමෝන වෙනස් වීම, වගේම නිදිමත ගතියක් ඇති වෙනව, එතකොට ප්‍රොජෙස්ටරෝන් මට්ටම ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ඉහළ යාම නිසා, ඒ වගේම රුධිර පීඩනය හෝ හෘද ස්පන්දනයේ වේගය වෙනස් වෙනවා, වැඩි වෙන අඩු වෙන පුළුවන්. ඒ වගේම ක්ලාන්තය වගේ ඇති වෙන්න පුළුවන්, ඒකට පණ නැති ගතිය ඇති වෙන්න පුළුවන්. වගේම නිතර බඩගිනි වීම, ඔක්කාරය වගේම වමනය, ඒ වගේම ඔබගේ ඇතැම් සුවඳවත් ඔබට දැඩි පිළිකුලක් ඇති කරන්න පුළුවන්, ආහාර පිළිකුල් වෙන්න පුළුවන්, ඔබගේ සුවඳ පිළිකුල් වෙන්න පුළුවන්, ඔබගේ සුවඳ දැනීමේ වෙනස්කම්, සමහර දේවල් ඔබට ගඳ දේවල් අහස වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්නත් පුළුවන්. ඔබගේ තෙහෙට්ටුව, ඒ වගේම
ඔබගේ පිරිවිදීම වගේ දේවල් දැක්මට ලැබෙන්න පුළුවන්. ඉතින් හිතනවා ඔයාලට ගොඩක් ගැන අවබෝධය ලැබෙන්න ඇති කියලා. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරන්න, අනිත් වීඩියෝත් බලන්න, like කරන්න, අදහස් comment කරගෙන යන්න අමතක කරන්න එපා. share කරන්න, දිගටම මගේ channel එකත් එක්ක ඉන්න. ඉතින් හැමෝටම යහපතක්ම වේවා.